දේශපාලනයේ යථාර්ථය දවස. අයිවන් සුභ සන්ධ්‍යාවක් වේවා ප්‍රාර්ථනා කරන ඔබ සැමටම අදත් දවස කාලීන සංවාදයක් එකයි ඔබ එකතු වෙන්නේ. එතන වගේම අදත් අපිත් එකතු වෙලා ඉන්නවා මගේ දකුණු අත පැත්තෙන් ජේස්වී රංගා, මගේ වම් අත පැත්තෙන් සිම්නි චන්දුසේකර. ඔබ දන්නවා ජේස්වී රංගා පාර්ලිමේන්තුවේ හසල අත්දැකීමක් තියෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ වගේම තමයි දේශපාලන විචාරකයෙක්. සිම්නි චන්දුසේකර ප්‍රවෘත්ති පිළිබඳව උපදේශකවරයා, න්ියුස් ෆස්ට්හි ප්‍රධාන උපදේශකවරයා විදිහට කටයුතු කරනවා. ඒ වගේම තමයි දේශපාලනය සම්බන්ධයෙන් හොඳ විචාරකෙක් විදිහට කටයුතු කරන කෙනෙක්. අපි උන් දෙපළත් එක්ක අද දවසේදී සූදානම් වර්තමානයේ මේ රටට වෙලා තියෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් කතා බහ කරන්න දේශපාලන විචාරකයෙක් ඇසින්. මොවුන් දෙපළම ආර්ථික විශේෂඥයෝ නෙවෙයි. හැබැයි ඔබට වගේම මොවුන් දෙදෙනාටත් ආර්ථිකය හොඳට දැනෙනවා. මොවුන් ඔබට දැනෙන ආර්ථිකය ඔබටත් එහා ගිහිල්ලා දකින්න සූදානම් වෙලා ඉන්නවා. ඇයි මේ රටට මෙහෙම වුනේ? ඇත්තටම රුපියල කොයිතරම් පහළට වැටිලාද? ඩොලරය කොයිතරම් ශක්තිමත් වෙලාද? මේවා අපේ රටට බලපාන්නේ කොහොමද? මේ ඉතාමත්ම වැදගත් අද වෙනකොට අපේ රටට. ඔබ මේ නාලිකාව තුළින් විවිධ අවස්ථාවන්වලදී මේ පිළිබඳව දැන කියාගෙන ඇති. ඇත්තටම අනාගතය අපිට මොන වගේ ගමනකට පත් වෙන්නට සිද්ධ වෙයිද? මේ පිළිබඳව අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මගේ දකුණු අත පැත්තෙන් ඉන්න රංගා, ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වැඩ කටයුතු කරා රංගා. එතකොට ඒ කාලේ ඉඳලම මේ ආර්ථිකය හැලහැප්පීම් සම්බන්ධයෙන් අපි කතා බහ කරා. කවදාවත් ලංකාවේ ආර්ථිකය උඩට ආවේ නැහැ. මේ වෙනකොට ඉතාමත්ම බරපතල විදිහට ආර්ථිකය පල්ලෙහාට වැටලා තියෙනවා. මම කැමතියි ඔබගෙන් දැනගන්න මොකද මේ අපේ රටේ වෙන්නේ. මේමයි අපි ඒකම ඉස්සර දවසත් කිව්වේ, නිදාස සම්පූර්ණ දවස් අපි ආසියාවෙන් දෙවෙනියට තුන්වෙනි ස්ථානයේ හිටියේ ඉකොනොමික් රිස්ක්. ඒ කියන්නේ ජපාන්, කොරියාවෙම හිතන්නත් බෑ අපිත් එක්ක යන්න, සිංගප්පූරට බැරි වුණා අපිත් එක්ක යන්න, මැලේෂියාට ඒ තරම් අපි ඉදිරියේ හිටියේ. අපි කියනවා සුද්ධ ආවිල්ලා ලංකාව හොරකම් කරා කියලා. නමුත් සුද්ධ හොරකම් කරලත් අපි ආසියාවෙන් නම්බර් 1, නම්බර් 2, නම්බර් 3. මේක 1948. නමුත් සුද්ධගෙන් පස්සේ ලංකාව දේශපාලනය රට දුවන්න පටන් ගත්තා. එදා ඉඳලා අපි ආසියාවෙන් දැන් ඉන්නේ 50ටත් පල්ලෙයක්. ඒ කියන්නේ සුද්ධා හොරගම් කරපුවට වඩා ලංකාවෙන්න දේශපාලනය අවුරු මේ නිදාස සම්පූර්ණ පස්සේ හොරගම් කරලා ඒ රටවලින් දාපු ඩිපොසිට් එක වැඩි සුද්ධා නව්වලින් අරන් ගියට වඩා මේකලා ඒ කාලේ නව්වල විතරයි සුද්ධා අරන් ගියේ. මේකලා නව්වලත් අරන් යනවා, ෆ්ලයිට් එකත් අරන් යනවා. ඒකයි තියෙන ඇත්ත තත්ත්වය. ඇත්තට බලන්න උදාහරණ වශයෙන් බලන්න ඒච්චර කාලේ 140ක් විතර යුද්ධෙට වේදම් වුණා. දැන් ඒ වේදමක නැහැනේ. එතකොට අපේ ඩෙවලොප්මන්ට් වෙන්න එපැයි. නම් ඩෙවලොප්මන්ට් වෙන්නේ නැහැ. මම ඇත්තටම දැන් ජේපි නිතරම කතා කරනවා, මම අහන්න ඕනේ කියලා හිතන්නේ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහනවා ඩෙපුටි මිනිස්ටර්ස් ඇන්ඩ් ස්ටේට් මිනිස්ටර්ස් ඇන්ඩ් මිනිස්ටර්ස් රුසා නියෝජ්‍ය අමාත්‍යවරයා. මෙතන පිටරට ගිය සංචාරයේට රජයේ වේදම් වුණ සල්ලිය බැලුවොත් මට එක සෙකියුරිටි කෙනෙක් කිව්වා මට MS එකෙන්, සර් අපේ ලොක්කාන සර් එයාපෝර්ට් එකට එන්නේ, අපි ගිහලා බෑග් එක දෙනවා, ඇඳුම එක දුන්නා, පරණ ඇඳුම එක ආයතන VIP ලෝන්ජින් අනිත් රටට නැග්ගා සර්. ඒමයි අද රජයේ දුවන ඇමෙතිලා දුවන්නේ. ඔව් රංගා, ඒ විදිහට කතා කරත් වගේම ඔබ දැන් කල්පනා කරනවා ඇති ඇත්තටම අපේ රටට මොකද වෙන්නේ. මම කැමති සිඩ්නි මහත්මයාගෙන් මේ පිළිබඳව දැන තියා ගන්න. සිඩ්නි මහත්මයා, ඇත්තටම අපේ රටට මොකද වෙන්නේ? මම ඒක දැනගන්න කැමති ඔබෙනුත්. දැන් මේ රටේ ආර්ථික කඩාවැටීම රුපියල අව වීම රුපියල පල්ලෙහාට යෑම ගැන විශාල ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා රටේ රටවැසියන්ටයි පාලකයන්ට ඔක්කොටම. ඒතකොට මේ ගැන මාධ්‍ය කතා කරනවා. ඒගොල්ලෝ කියනවා, රටේ පාලකයෝ කියනවා මේ චීනයයි ඇමරිකාවයි අතර ඇතිවිලා තියෙන අර්බුදය, වෙළඳ අර්බුදයත් එක්ක ඒක අපිට තදින්ම බලපාලා තියෙනවා කියලා. හැබැයි මේ අපේ රටේ විතරක් නෙමෙයි චීනය ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒකේ රටවල් බොහෝමයක් තියෙනවා. හැබැයි ඒ රටවල් තාම කියන්න පටන් ගත්තේ නැහැ අපිට ඔය ප්‍රශ්නේ ඇතිවිලා තියෙනවා කියලා. මේකේ ප්‍රධානම කාරණය නිසි පරිපාලනයක් නැතිකම. මේ කාලාන්තරයක් තිස්සේ මහින්ද රාජපක්ෂ අන්තර් තිසේ කියන්නේ ඉතින් උටන ඇවිල්ලා චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංගේ කාලේ ඉඳන්ම ඕක වෙනවා. නොදිරුවත්නම ඕක වෙනවා. ඇවිල්ලා දැන් මේ වෙලාව වෙනකොට විශාල අස්ථාරත්වය රටපත් වෙලා තියෙනවා. ඕක මේකයි. කලමනාකාරීත්වයක් නැහැ කියන්නේ බුද්ධිගම මහත්මයා. දැන් ඒ කාලේ උදාහරණයක් හිතේ අපේ රටේ හිටිය රජවරු නිසි කලමනාකාරීත්වයක් තිබෙන්නේ නැහැ රාජ්‍ය පාලනයේ. තිබෙන්නේ නැති වෙනකොට රටේ ආර්ථිකය පල්ලෙහාට යනවා. ඒතකොට රජවරු මොනවද කරේ? රජවරු ජනතාවට බඩුබර පැටවුවා. ඒකම තමයි මේ රජයත් කරන්නේ. ජනතාවගේ උපේන මුදලින් ජනතාව රට ඇතුළේ උපේන මුදල් නැවතත් රජයට අරන් බඩු හැටියට ඒකෙන් රට පාලනය කරන්න යනවා. මේ ක්‍රමේ වෙන්නේ නැහැ. ඒ බඩු බරත් එක්කත් රුපියල අව ප්‍රමාණයට යන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී අපි රජයට දොස් කියලවත්, ඇමරිකාවට දොස් කියලවත්, චීනයට දොස් කියලවත් හරියන්නේ නැහැ. ජනතාව විමසිලිමත් වෙන්න ඕනේ. මොකද ඒ දවසින් දවස ජනතාවගේ පීඩනය වැඩි වෙනවා.
බබ දැන් සිද්ධි මහත්ම කියන කතාවත් එක්ක ජනතාවගේ පීඩනේ දවසින් දවස වැඩි වෙනවා. රංග ඔබ ඔබට මම එක අතකින් මේකට දොස් කියනවා. ඔබත් එක කාලයක් මේ ව්‍යවස්ථාදායක ස්වභාවයේ ඉන්නවා. රටේ ව්‍යවස්ථා හදන නීති හදන මණ්ඩලයේ ඔබත් කටයුතු කරනවා. ඊට පස්සේ ඔබ ඒකට ගියේ නැහැ මම දන්නේ ඒක කලකිරලාද එහෙම නැතුවද කියලා. ඇයි රංග මේක වෙන්නේ මේ සිද්ධි මහත්මයා වතු කරන කතන්දරේ? කලමනාකරණය අපේ රාජතාන්ත්‍රික හරියට කරේ නැහැ. ඔබත් අපිව පාලනය කරපු කලමනාකරුවෙක්. එක කාලෙකදී මන්ත්‍රී වෙන කෙනෙක් ඉදිරිය වැඩ කටයුතු කරා. ඇයි මේක ඒගොල්ලන්ට කරන්න බැරි? කොතනද මේ වැරදිලා තියෙන්නේ? මේ රටේ ප්‍රෙසිඩන්ට් ඇන් ප්‍රයිම් මිනිස්ටර් ප්‍රධානයා ඒන පක්ෂ නායකලා හිතන විදියට මේ රැල්ලම යනවා. උදා චන්ද්‍රිකා මැදින ඉන්නකොට චන්ද්‍රිකා මැදින හිතන එක තමයි කරන්නේ. ප්‍රේමදාස මාතේ ඉන්නකොට ප්‍රේමදාස මාතේට ඕන එක තමයි කරන්නේ. ඒ වගේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙනකොට ඒතුමාට ඒතුමාගේ කාලේ නම් බැසිල් රාජපක්ෂ හිටියා, ගෝඨාභය රාජපක්ෂ හිටියා, උටා බෙදලා ගියා බලය. ඒ කියන්නේ ඒතුමාට විධායක බලය 100% තිබ්බ නෑ. 125 තිබ්බ ගෝඨාභය රාජපක්ෂ ගාව, 125 හිටියේ බැසිල් රාජපක්ෂ ගාව. ඒක බල බෙදලා ගියා. සභා 125ක් පී විජේසුන්දර සහ ගාමිණී සෙන්ටර් සහ ලලිතුරුතුංග ගාව හිටියා. ඒතකොට ඒ වගේ බෙදලා ගියා. නමුත් මෙතන වෙන්නේ කැබිනට් එක අද උදාහරණ වශයෙන් ගන්න. අද බොන්ඩ් ඉෂුවක ලොකුවට කතා කරනවා. බොන්ඩ් එකෙන් අද කැබිනට් එකෙන් කවුතරී UMP മന്ത്രിලා ඇමතිලා මේකට විරුද්ධව කතා කරලා තියෙනවද? ඒකයි තත්ත්වය. ඒ කියන්නේ නායකතුමාට විරුද්ධව කතා කරොත් නායකතුමා පක්ෂේ ගයින් කරනවා. නායකතුමාට විරුද්ධව කතා කරොත් නායකතුමා අමාත්‍යංශයක් දෙන්නේ නැහැ. නායකතුමාට විරුද්ධව කතා කරොත් නායකතුමා ආසන ඩෙවලොප් කරන සල්ලි දෙන්නේ නැහැ. ඒ නිසා මොන හොරකම් වුණත් කමක් නැහැ. මම ඡන්දෙන් දිනන්න බෑ කියලා ඒ වැඩට සටන තමයි ලංකාවේ වෙන්නේ. ජාතික ප්‍රතිපත්තියක් නැහැ. එඩියුකේෂන් එකට ඉස්සරහ තිබ්බා සබ්ජෙක්ට් 8ක්. 1987 ඕ ලෙවල් ගත්තේ සබ්ජෙක්ට් 8යි. 1988 ලලිත අතුරුදමනේ අවිල මොනවා කරේ සබ්ජෙක්ට් 6 කරා. එතකොට දැන් මගේ මණ්ඩලී ගත්තේ ඕ ලෙවල් 1988. එතකොට දැන් ඉන්න මිනිස්සු අනෝ ඔබ සබ්ජෙක්ට් එක ෆේල් ද කියලා. එතකොට ලලිත තුමුගේ ප්‍රතිපත්තියක් තියෙනවා. රණිල වික්‍රමගේ ප්‍රතිපත්තියක් තියෙනවා. නමුත් රටට කියලා ප්‍රතිපත්තියක් නැහැ. අද බලන්න 1000 ස්කූල්ස් කියලා බඳුල ඇමෙතුමා කරා. දැන් ඒක නෑ. එයා ගෙනාවා ටෙක්නොලොජි කියලා සබ්ජෙක්ට් එකක් ගෙනාවා විශ්වවිද්‍යාල සබ්ජෙක්ට් ඇතුළ බඳුල ඇමෙතුමා এডুকেෂන් මිනිස්ටර්. නමුත් විශ්වවිද්‍යාලේ ටෙක්නොලොජි කියන සබ්ජෙක්ට් එකක් නෑ. එතකොට ඒක බෙදන්න ඕන এডুকেෂන් හා এডুকেෂන් එක අමාත්‍යංශයට බෙදන්න ඕන. බලන්න සුද්දා මොනවා කරුවොත් සිද්ධියට මට වඩා මතක ඇති. සුද්දා ලංකාව දාලා යනකොට තියපු අමාත්‍යංශ මොනවද? කීපයි තිබ්බේ ප්‍රධානම අමාත්‍යංශ. ඒකෙන් ලයිට් දාන්නෙත් එක අමාත්‍යංශය. පාරවල් දාන්නෙත් එක අමාත්‍යංශය. ඒක තිබ්බේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ. දෙපාර්තමේන්තුවේ. ඒක වෝටර් සප්ලයි එක. එතකොට පාර දානකොට වෝටර් සප්ලයි කොහෙද දාන්නේ? ලයිට් දාන්නේ මොනවද කියලා. දැන් එහෙම නෙමෙයිනේ. ලයිට් දාන්න මිනිස්සු වතුර වලට කපනවා. වතුර. දැන් එහෙම නෙමෙයි. ඇමෙතුමා ඇමෙතුමාට ඕන විදිහට පාර දාගෙන යනවා. ලයිට් නැහැ. ලයිට් ඇමෙතුමානේ මගේ ගම් වලට ලයිට් දෙනවා. පාර නැහැ. අය ඇමෙතුමා කියන්නේ උඹට පාර දුන්නු. මගේ මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ නේ කියලා. ඇමෙතුමා ඇමෙතුමාගේ ආසනට ඡන්ද මේ පාර දාගෙන යනවා. වෝටර් සප්ලයි ඇමෙතුමා රවුෆක් එම් උදාහරණයක් ගන්න රවුෆක් එම් අද මයිපාල ඒ වගේ බලවත් වර්කින් ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා මුස්ලිම් කාංග්‍රසේ රාසික් කියලා කෙනෙක් ඉන්නවා ඉංජිනේර. එයා කියන විදිහට තමයි මේ වෝටර් බෝඩ් එක නටන්නේ. ඉතින් වෝටර් බෝඩ් එක නටන්නේ හේතුව රවුෆක් එම්ගේ පක්ෂේ එයා ඉංජිනේර වුණාට වෝටර් බෝඩ් එකේ රවුෆක් එම්ගේ පක්ෂේ ඒතුමා මෙම්බර්. ඒතකොට ඒතුමාගේ මෙම්බර්ෂිප් එක තියෙන නිසා ඒ ප්‍රධානයා එන්ජිනේරට උඩින් ඉල්ලදරලා බයයි රවුෆකින්ගේ පක්ෂේ මෙම්බර්ෂිප් එක දෙන්නේ. ඒ නිසා මේ රටේ අද බලන්න එයා ලංකාවට ඇමති නිමාල් සිල්වර් සිල්වා. එයාපෝට් ඒවියේෂන් කිරියල් ඇමතුමා. ඒ කියන්නේ මේ ටයි එක ඔයාට ඇයිති, කෝට් එක මට ඇයිති, ට්‍රවුසර් එක සිටීට ඇයිති. ඒකයි අමාත්‍යංශය තියන්නේ. එතකොට කොහොමද මේ රටේ දුවන්නේ? සුද්දා මොනවා කරොත් අයි සුද්දා ලංකාව දාලා යනකොට අපේ ඒසේ එක නම්බර් 2 උනේ. ඒ කාලෙත් අපේ ආර්ථිකය හරියට ප්‍රියවර. දැන් බලන්න සුද්දා දාපු පාරට අමතරව අපි දාලා තියෙන පාර මොනවද? හයිවේ 2යි. කිලෝමීටර් 100යි දාලා තියෙන්නේ. ඇන් කටුනායක ලැජ්ජ නැද්ද? අපේ ඇමතුරු මාලාට දැන් අවුරුදු 62 ඉයස් අපි නිදහස හොඳට සෙලිබ්‍රේට් කරමු. මොනවද නිදහස සෙලිබ්‍රේට් කරන්නේ? ලංකාව හොරකම් කරපු දවස 62 ඉයස් කියලා තමයි සෙලිබ්‍රේට් කරන්නේ. නිදහස කියලා නෙමෙයි සෙලිබ්‍රේට් කරන්න ඕනේ. නිදහසේ හොරකම් කරන්න හම්බෙච්ච දවස. හොරකම් කරන්න හම්බෙච්ච දවස කියලා තමයි ඒක තමයි සෙලිබ්‍රේට්. අද ඇමෙතිලා එක්කෙනෙක් හරි මට පඩි එපා. මම පිටරට යන්නේ නැහැ. ඇත්තට රණසිරි වික්‍රනායක පුතා පිටර වික්‍රනායක මම දැක්කා. සිලිප දාගෙන ඉන්නේ පාර්ලිමේන්තු එකට. තමන් තමයි තමන්ගේ වාහනේ එලවගෙන ඉන්නේ. නමුත් මිනිසුත් ඒකට සූදානම් නැහැ. මිනිසු බලන්නේ කවුද අපිට අන්තිමට බඩු දෙන්නේ? කවුද අපිට බඩු බෙදන්නේ? කවුද නමුත් ප්‍රතිපත්ති වෙනුවෙන් ඉන්න මිනිසුට මිනිසුත් ඡන්ද දෙන්න සූදානම්. ඒක නේ බ්‍රයිබ් එක පටන් ගන්නනේ ඡන්දදායකව ඡන්ද දෙනකොට බ්‍රයිබ් එක පටන් ගන්නවා. ඒක දිගින් දිග මේ රටේ අද රිෂාඩ් බෝධිනී අමාත්‍යංශ හාල් විතරයි 15 බිලියන්
ලොස්. මේ ඔබතුමා හිතනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලොකුවට කතා කරාට රිෂාඩ් බදින්ට විරෝධ ඇක්ෂන් කරයි කියලා. බය බයයි. අය අයට දෙනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී පහක්. එතකොට මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා ජනාධිපතිව ලොකුවට කතා කරාට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට බයයි. ඒ 55ක් ගියොත් මට මොකද වෙන්නේ කියලා. එතකොට මේ රටෙන් ලොකුවට කතාවල් තියෙනවා. නමුත් මේවා හොරකම ඒ වගේ නවත්තන්නේ නැහැ. එතකොට මේ එක පැත්තෙන් හොරගම් කරනකොට සමුත්‍යයට යන්නේ 7 බිලියන්. හාල් ලංකාවට ගෙනලා යනවා 15 බිලියන්. එතකොට කොහොමද මේක වෙන්නේ? අද වෙනකන් කැබිනට් එකෙන් කවුද හරි මේ රජයට විරුද්ධව කතා කරලා තියෙනවද? නැහැ. ඉස්සරහින් රජයට විරුද්ධව කතා කරලා තියෙනවද? නැහැ. එතකොට අපි හොරගම් කරනවා. අපේ ජාතික ප්‍රතිපත්තිය මොනවද? අද බඩ කිරි ගේනවා ලංකාවට. කිරි පිටි ගේනවා. ඒකට ටැක්ස් එක අඩු කරනවා. එතකොට අපේ අපි බලන්න ඕන අපි කොහොමද තෙල් ගේනවා ඒක නවත්තන්න බෑ. හරිද? නමුත් වෙන දේවල් ගේනවා නැවත තියෙන දේවල්. ඔයා දන්නවද ඇමරිකන් වෙබ්සයිට් එකේ කියලා 336 මිලියන් ඩොලර්ස් අවුරුද්දට ඇමරිකන් බඩු වෙනවලු. ඒකෙන් 60 මිලියන් ඩොලර්ස් ඇනිමල් ෆීඩ් දු. එතන අපි ඇග්‍රිකල්චර් රටක්. ඇනිමල් ෆීඩ් 60 මිලියන් මේනවා ඔයා ගිහලා ඇමරිකන් ස්ටේට් ඩිපාර්ට්මන්ට් වෙබ්සයිට් එකෙන් බලන්න 60 මිලියන් ඩොලර්ස් කියලා දාලා දෙනවා ඇමරිකන් රජය දාලා දෙනවා ලංකාවට හැමෝට 60 මිලියන් ඩොලර්ස්ට අපි ඇනිමල් ෆුඩ් දෙනවලු. ඒකත් දන්නවද ඇත්ත කතාව මොනවද කියලා? ඇනිමල් ෆුඩ් කියලා ඒ එක්ස්පයර් වෙච්ච බඩු ඔක්කොම ලංකාවේ ඉන්න ඇනිමල්ස්ලාට එන්නේ හියුමන් ඇනිමල්ස්ට. ලංකා 60 මිලියන් ඩොලර්ස්ට ඇනිමල් එනවා නම් හරක් කීයක් ඉන්න ඕනද ලංකාවේ? කිරි නිෂ්පාදනය කීයක් වෙන්න ඕනද? නමුත් ඒ ප්‍රමාණයට නිෂ්පාදනය නැහැ. ඒ කියන්නේ ඒ එක්ස්පයර් වෙච්ච බඩු ඔක්කොම හියුමන් ඇනිමල්ස්ට එනවා. ඔව් අපි පුංචි විරාමයකට යන්නට ඕන. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ බොහෝ දෙනාගේ කැමැත්ත. ඒකට බොහෝ දෙනාගේ කැමැත්ත බවට පත් වෙලා තියෙන බොහෝ දෙනෙක් ඇනිමල්ස්ලා නම් ඒක බොහෝ දෙනෙක් කැමැත්ත බවට පත් වෙන ඇනිමල් කෙනෙක් වෙන්න ඕන. හරිද වැරදිද මන් දන්නේ නැහැ. අපි යමු පුංචි විරාමයකට. විරාමයෙන් අනතුරු නැවත කතා බහ කරන්න සූදානම්. ඊයේ සිතංග සමගින් සිද්නි චන්දසේකර මැතිතුමා අදත් එක්ක. දේශපාලනයේ යථාර්ථය දවස. විරාමයෙන් අනතුරු අපි නැවතත් සූදානම් දවසත් එක්ක එකතු වෙන්නට අපි කතා බහ කරමින් හිටියා කොහොමද මේ රටේ තත්ත්වය සහ රංගා පැහැදිලි කරලා දුන්නා. දේශපාලඥයන් මොනවද කරන්නේ මේ රටට සහ හොරකම් කරන්න තමයි මේ සියල්ල සමරන්න සූදානම් වෙලා ඉන්නේ කියලා. ඒක සිද්ධිය තමයි. ඒක දුකන සිද්ධිය දැන් බලන්න. දැන් බොරුවට කියනවනේ ඩොලර් එක වැඩි වුණ නිසා තමයි අපේ ආර්ථික වෙන්නේ නෑ. ඇමතිලගේ වේද නිසා, පාලනය නැති නිසා, ප්‍රයිම් මිනිස්ටර් කරන එක ප්‍රෙසිඩන්ට් නැගිටලා කියනවා මම දන්නේ නෑ. ටැක්ස් එක ගහපු එක මම දන්නේ නෑ. FCA දාපු එක මම දන්නේ නෑ. ගවණ පත් කරපු එක මම දන්නේ නෑ. සෙන්ටර් බැංක් ගවණ අයින් කරපු එක මම දන්නේ නෑ. මේ පත් කරපු එක මම දන්නේ නෑ. බොන්ඩ් ඉෂුව එක මම දන්නේ නෑ. දන්නේ කියන්නේ රටේ මේ කැප්ටන් ඔෆ් ද ෂිප්. අපි මෙහෙම එතකොට මේකෙන් මම ආන්නේ සිද්ධි. මේකෙන් උත්තර බලන්න දැන් වැඩියෙන් ගනුදෙනු කරන ඇමරිකාත් එක්ක කවුද? චීනයි ඉන්දියානි. ඒකලඟ ඉකොනොමික් ග්‍රෝත් එක වැඩි වෙලා. ඒකත් එක්කම ඉතින් සිද්ධි වෙනවා. මේ රංග කියන කතාවත් එක්ක ඔහු ඉතාමත් ප්‍රහාරාත්මකව කතා බහ කරනවා. මේක මේ ගවර්න්මන්ට් එකේම වැරද්ද කියලා. ඔබ දැකපු කෙනෙක් මේක අතීතයේ ඉඳලම දැකපු කෙනෙක්. දැන් රහින කිව්වා මේ ලස්සන්ට නිදා කරන ගියා. දැන් පෙට්ටුමා තියෙනවා කියලා මොන්ඩිකේ ගත්තොත් මම දන්නේ රුපියලව පාතින මම දන්නේ ශ්‍රීගේ මම දන්නේ කැප්ටන් ඔෆ් ද ෂිප් නැවේ කපිතාන්වරයා ජනාධිපති කියලා. ඉතින් ඔහොම දන්නේ නැති වුණාම මොකද වෙන්නේ? නැව ගිලින එක නෙවෙන්නේ. දැන් ඒක බොහොම පැහැදිලිව පේනවා. රාජ්‍ය නායකයා දන්නේ නැහැ කී කින්නකොට නැව ගිරෙනවා. ඊට පස්සේ රජේ බාර දීලා තියෙනවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට. එයක් තියෙනවා අපි කරනවා කියනවා දන්නේ නැහැ කියනවා ඒක කතාව. දැන් ඊයට SWRD බණ්ඩාරනායක අගමැතිතුමා සාහසික වෙඩිපාරකින් මේ දින අවුරුදු 59යි. සැප්තැම්බර් 26 වෙනකම්. දැන් මෙතනදි මම කල්පනා කරා එතුමා ගැන පොඩ්ඩක් කතා කරු හොඳයි කියලා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවර SWRD බණ්ඩාරනායක මැතිතුමා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් වුණා කීප අවස්ථාවක් ඇති. කීප අවස්ථා බලයට පත් රට පාන්නේ කියලා. මොනවද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට රටේ දියුණුවට වෙලා තියෙන්නේ කියන එක මට ප්‍රශ්නයක්. දැන් සංගවේදගලු ගොවිකම් කරු කියන පංච මහා බලවේග එකතු කරලා එක්සත් ජාතික පක්ෂය හිටපු කණ්ඩායමක් තමයි මේ බැදිලා එන්නේ. ඔව්. දැන් බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා තමයි මේකට ආවේ. ධනවාදී දක්ෂිණාශික පිළේ ඉඳලම තමයි මේ සමාජවාදී හරි සමාජ කණ්ඩායමක් නෙවෙයි. ඔව්. එයා තිබ්බනේ ශ්‍රී ලංකා එයාගේ පක්ෂයක් තිබ්බා ජාතික සංගමේ කියලා. ඒක තමයි එකතු වෙලා ආවේ. ඊට පස්සේ දැන් බලයට ආවා. ඇවිල්ලා මේ සංගවිදගුරු ගුවිකම්කර කියන එකත් එතුමා ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ බලවත් නිසා බලයට එන්න ගහමු යම්කිසි උපරැට්ටියක් කියලා තමයි කියන්නේ. ඔක්කොම එකතු කරනම හොඳයි. පොඩි මිනිහරත් එන්න ලැබුණා පාලි පාර්ණයට. පාර්ණයට ආවට
මොකද වුණේ කියන එක ආපස්සට හැරිලා බලනකොට මේ දේශපාලන ඉතිහාසය අවුරුදු 70ක් වෙනකොට විශාල මට ප්‍රශ්නයක් තියෙනවා. අද පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවා. මොනවද වෙලා තියෙන්නේ? ඕක මුල බණ්ඩාරනායක මහත්තයත් වරද්ද ගත්තා. මොකද මේ සුද්දගේ කාලේ තිබ්බ රට අපේ රට විදුවින් තියලා සුද්දත් ඒක සල්ලි හම්බ කරගත්ත රංග මහත්තයෙ නමුත් අපේ රටේ තිබ්බ හොඳ ස්ථාවර පෞද්ගලික ආයතන තිබ්බා. ඒකෙන් අපේ රටේ ජනතාවට රැකියා අවස්ථා තිබ්බ අපේ රටේට සල්ලි ආවා. ඒ ඔක්කොම ජනසතු කරන්න පටන් ගත්තා. මේ බණ්ඩාරනායක මහත්තයගේ ලොකු වරදක්. දැන් අදටත් තියෙනනේ පෞද්ගලිකයෙන් කරන කියන්නේ මේ කරණේට විරුද්ධව කතා කරන්නේ නැහැ. ඒක විය යුතුයි. මොකද කිසිම රජයකින් රජයේ විසින් පවත්වාගෙන යන දේවල් නිසියාකාරව පවත්වාගෙන ගියේ නැහැ. පෞද්ගලිකරණේ පෞද්ගලික ආයතන රජයට අරන් ඊට පස්සේ වුණේ ඒවා සම්පූර්ණ කඩාවැටුණා. ඔය වැඩේ කරා සිරිමාව බණ්ඩාරනායක මහත්මිය. 1970 රජයේදී ගත්ත වතු ආණ්ඩුවට ඒ වෙනකොට ඔක්කොම තේ වතු රබර් වතු ඉතාමත්ම ලස්සනට ඒ පෞද්ගලික ආයතන නඩත්තු කරා. හොඳ මිලක් තිබ්බා තේ වලට, හොඳ මිලක් තිබ්බා රබර් වලට. ජනතාව මේකෙන් විශාල ජනතා ප්‍රමාණය ප්‍රයෝජන ගත්තා. ඒව අරගෙන කඩාවැටෙනවා. එතකොට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ චන්දිකා බණ්ඩාරනායක මැතිණියට පාලනය වුණ එක කාලයක්. විනාශ කරා මෙතුමිය. හරි, දැන් මොකද්ද වෙලා තියෙන රංග මහත්තය අපේ වතු වලට? දැන් සියල්ල ඉවරයි. දැන් මේක අපි හරියටම මේ ගැන විග්‍රහයක යෙදෙනවා නම් අපි දොස් කියන්න උනේ බණ්ඩාරනායක මහත්තයාගෙන් ඉඳලා. එතුමා යම් කිසි සේවයක් කරන්න ඇති, මට නම් එතුමා කරපු සේවයක් නම් පෙනුණා. මේ தත්ත්වෙට අද තියෙන தත්ත්වෙට මොකද අදත් පාලනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා පොදු අපේක්ෂක හැටියට ආවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයෙක් ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් ඇමතිවරු ඉන්නවා. මේ සියල්ල රංග ආර්ථික බලපෑම සිටිම කියන එක අපි සිටින දෙන අවස්ථාවක් බලන්න. දැන් එක්සිකියුටිව් ප්‍රෙසිඩෙන්සියා වගේ මොකක්ද? එක්සිකියුටිව් ප්‍රෙසිඩෙන්සියාව කවදාද? විද්‍යාල ජනාධිපති 78 ඉඳලා 1994 කියන්නේ 16 years. හරිද? නමුත් UMP පාලනය කළ දෙන 19 years. නමුත් මෙයා කියන SOE බණ්ඩාරනායක පක්ෂයේ අවුරුදු 24ක් එක්සිකියුටිව් බලයේ තියෙනවා. චන්ද්‍රිකා මැතිණිගේ 11ක්, මහින්ද රාජපක්ෂේ 9යි, මෛත්‍රීපාල 4 අවුරුදු 24ක් කරලා ලංකාව ඇග්‍රිකල්චර් එකෙන් පෝසත් වෙලා නැහැ. හාල් ගේනවා. ඒ ගෙල්ලනේ රිෂාඩ් බන්දේගේ අමාත්‍යාංශයෙන් 24 බිලියන් 15 බිලියන් loss වෙලා තියෙන්නේ. ආ කිරිපිටි ගේනවා. එතකොට ඉන්නේ හොඳ දැනට ගෙනාවා. ඒකට මම දැක්කා এডুকেෂන් මිනිස් හයි এডুকেෂන් මිනිස් විද්‍යාස රාජපක්ෂ කියනවා මේ සිංහලෙන් ඉගෙන ගත්තා නම් අපිට රස්සාව හම්බෙන්න බෑ. ඒ නිසා ඔක්කොම ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ඕනේ කියලා. කවුද රාජපක්ෂ ගෙනාවේ සිංහල රාජ භාෂාව ගෙනල දුවව දැම්මා සෙන්ට් බ්‍රිජස් එකේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න. පුතා රොයල් එකට පුතා දැම්මා රොයල්. එහෙනම් දානෝ ආනන්දට. නානන්දට දාන්න ඕනේ සමි බණ්ඩාරනායක අනුර බණ්ඩාරනායකව. චන්දිකා මැතින දානෝ දේවිකා දේවිපාලිකාට. නමුත් දැන් මේ කොහෙද? සෙන්ට් බ්‍රිජස් ක්‍රිස්තියන් ඉංග්‍රීසි මීඩියම් ස්කූල් එකකට දැම්මේ. නමුත් ගමේ ඉන්න මිනිස්සු කිව්වා සිංහල ඉගෙන ගන්න කියලා. අද හයි এডুকেෂන් මිනිස්ටර් කියනවා පබ්ලික් ඉන්ටර්වියු එක කියනවා සටන වැඩසටහනෙන් සිංහල මීඩියම් කරලා රස්සාවක් ගන්න බෑ. මේ අපේ උපාධිදාරට රස්සාවක් දෙන්න බෑ. ඒකට ඉංග්‍රීසි දන්නේ නැහැ. ඒ නිසා ඒකනම් රජය සේවක විදිහටපත් වෙන්න තමයි ඒකනම් සූදානම් වෙන්නේ. රජයෙන් රස්සාවක් නැහැ කියලා. සිනමාත්ම මේ ආර්ථිකයේ මේ සියල්ල බලපාන මේ ඔක්කොම අද ඔක්කොම බලයට එන්න නිසා රට කොට දාන්න නෙමෙයි. බලයට එන්න. උදාහරණ වශයෙන් බලන්න SOE බණ්ඩාරනායක ක්‍රොස් නැහැ. SOE බණ්ඩාරනායක ක්‍රොස් වෙන්න ඉස්සරහා මාස 6ට ඉස්සරහා DS එකේ පාර්ලිමේන්තුවේ ගානවා. ඔබතුමාගේ පස්සේ කවුද නායකයා කියලා අහනවා. එතකොට ලීඩර් ඔෆ් ද හවුස් කවුද? SOE බණ්ඩාරනායක. එතකොට එයා හිතුවේ ඇතර කොතරාවට දෙනවා. කොතරාවට දෙනවා කියලා. එතකොට DS එක කියනවා මේක පක්ෂ දීඳු ගනි. මම නැති වෙලා. එයා හිතුවේ DS. නමුත් කොතරාවට ආවද? නැහැ. ඩඩ්ලි ආවේ. මෙයාගේ මෙයා මොනවද කරේ? මෙයාට ලීඩර්ෂිප් එන්නේ නැහැ කියලා මෙයා අනිත් පැත්ත ක්‍රොස් කරනවා. ක්‍රොස් කරලා මාස 6න් DS නැක මරනවා. එදා මාස 6ක් ඉවසගෙන හිටියා නම් එස්ටර් බණ්ඩාරනායක තමයි ලීඩර් ඔෆ් ද හවුස් හැටියට ලීඩර් ඔෆ් ද පාර්ටි ඔෆ් UMP. මේක කොහොම අවස්ථාවක්ද? දැන් මේ ආර්ථිකයට මේ සියල්ල බලපාලා තියෙනවා. මේක අපිට ගොඩ ගන්න බැරි වේද? ඔබගේ තියෙන දැනීමත් එක්ක මේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති පිළිබඳව ඔබ අහලා කියලා දැකලා තියෙනවනේ. අපිට ඒවත් අරගෙන ඉන්න තියෙනවනේ. අපිට බැරි වෙයිද මේ රට ගොඩ ගන්න? අපි මේ යන තත්ත්වෙත් එක වලපල්ලටමද යන්නේ? ඔව්, දැන් වලපල්ලට වැටිලා ඉවරයි. වලපල්ලට ගිහිල්ලා වැටිලා ඉවරයි. දැන් වලපල්ලෙන්නේ ගොඩ ගන්න තියෙන්නේ. ඒතර වලපල්ලෙන් ගොඩ ගන්න කවුද? කවුද වලපල්ලෙන් ගොඩ ගන්න? වලපල්ලෙන් ගොඩ ගන්න කටත් දෙවෙන්නේ. දැන් මේ දැන් පාලනය කරන්න පුළුවන් නම් දැන් අවුරුදු 70ක් නේ මේගොල්ලෝ හිටිය ඔක්කොම.
මේගොල්ලෝ නීතියේ දැන් අදටත් ඉන්නේ හුඟක් දෙනෙක් ඉන්නේ මේ දේශපාලන සම්බන්ධ තාත්තලගේ පුතුනේ අදටත් ඔය පාලනය කරන්නේ. ඒකෝ අවුරු 70ට පිළිබඳව මේ දැන් ඉන්න කට්ටියත් වග කියන්න එපා. ඒතකොට මුකුත් වෙලා නැත්තම් බලපාලන රට ඇදලා දැම්මනම් කොහොමද මේක ගන්නෙ? ගන්නේ එකක් තියෙන්නේ ජනතාවතේ. ජනතාව හරියට තීරණය කරලා ජනතාවට පුළුවන් ගොඩ ගන්න හරි කට්ටියකට දීලා නමුත් ජනතාවත් තරංගේ මුලින්ම කිව්වා ජනතාවත් මොනවද දෙන්නේ දෙනමිනේ ඡන්දෙ දෙනවා. ඉතින් අපේ ජනතාවගේ මනස හදන්න ඕන ඉස්සරලා මොකද්ද කරන්න ඕනේ කියලා. නමුත් ජනතාවත් හැදෙන්නේ අපේ ජනතාව පුරුදු වෙලා ඉන්න අල්ලසට. මේ පාලකේ අල්ලස් ගන්නවා හා සමානව මේ එක්සත් ජාතික පක්ෂයේ අල්ලස් ගන්න ඔප්පු වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පහුගිය කාලේ මේ මහින්ද රාජපක්ෂේ කාලේ අල්ලස් ගත්තා කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවත් අල්ලස් ගන්නවා. ජනතාවත් හරි ආසේ අල්ලස් දෙනවට. ඉලෙක්ෂන් එකක් යනකොට ගිහිල්ලා මොන හරි බෙදෙනවා, පුරු ටිකක් බෙදෙනවා, මේවා ටිකක් බෙදෙනවා, සල්ලි ටිකක් දෙනකොට ඒ අල්ලස්, ඡන්ද අල්ලස්. ඉතින් අපේ ජනතාවත් පුරු අල්ලස් ගන්න මේක අල්ලස් වලින් යැපෙන රටක් වෙලා අවසානයි. රංග දැන් ඔබ මීට කලින් කතා කරපු දේත් එක්ක මට මේක ගැටලු වෙන්නේ. දැන් අපි ප්‍රංශයේ මාමැට් කරගෙන කතා කරනවා. ඔහු ප්‍රධාන වශයෙන් තුන්ත පක්ෂනේ වෙනම කණ්ඩායමක් හදාගෙන ඇවිල්ලා බලය අතට ගන්නවා. මේ ආර්ථිකයත් එක්ක හසුරවන්න තරුණ ඊයේ කෙනෙක් රෙඩි වෙනවා. සූදානම් කරගන්නවා. ඔහු දැන් ඉස්සරහට ඇවිල්ලා වැඩ කටයුතු කරගෙන යනවා. ප්‍රංශය අපි විශ්වාස කරනවා ස්ථාවර වෙමින් පවතින ආණ්ඩුවක් විදිහට සහ ආර්ථික වශයෙන්. ඔබ පහුගිය සතියකදී කතා බහ කරනවා මේ අපේ රටේ සිංහල දෙමළ ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. බෞද්ධ හින්දු කියලා ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. එහෙමනම් පන්සලේ දෙවියන්ට වැඩ ඉන්න බෑ. ඒක නිසා මේ කණ්ඩායම එකතු වෙනවා. ඔබ හොඳ අදහසක් දෙනවා. ඒක සින්නිත් ඒක සම්පතක ඔව් එහෙම දෙයක් තමයි වෙන්න ඕනේ කියලා. අලුත් බලවේගයකට අවස්ථාවක් නැද්ද? මොකද අවුරුදු 70ක් 30 හරි ඊටත් වඩා වැඩි කල් හරි මේකොල්ලෝ එක්කම එකතු වෙලා කරේ රට විනාශ කරපු. හැබැයි මේ රට ගොඩ ගන්න පුළුවන් තරුණ ජවයක් මේ රටේ ආර්ථිකය හරියට හදා ගන්න පුළුවන් තරුණ ජවයක් නැතුව නෙවෙයි. ඔබ විශ්වාස කරනවාද එහෙම කණ්ඩායමක් කරලා මේ රට ගොඩ ගන්න පුළුවන් කියලා? නැත්නම් මේක වෙන්නෙම නැහැ කියලාද ඔබට හිතෙන්නේ? මම ඇත්තට කනගාටුයි කියන්නේ. ලංකාවේ ඉන්න තරුණයා ඒකට සූදානම් නැහැ. ඒකට ඒක ළඟ නැ විශ්වාසයක් නැහැ. ඒක නම් කොයිද හරි UMP ගේ තරුණ සංවිධානයට නැත්නම් SLB ගේ තරුණ සංවිධානයට නැත්නම් JUP ගේ තරුණ සංවිධානයට එකතු වෙන නිසා තමන් නැගිටින්න ඕනේ කියලා මතවාදයක් ඒක ළඟව තාම ලංකාවේ මේක මතුවෙලා නැහැ. ඒක ප්‍රධාන වෙන්න කවුරුවත් නැද්ද? ඇත්තට බැලුවොත් ඒක ඇත්තට වෙලා නැහැ. එහෙම වුණා නම් මේ රටේ මේ ප්‍රධාන පක්ෂවල දෙකම තමයි මාරුවෙන් පාලනයට. උදාහරණ වශයෙන් බලන්න දැන් ගවර්න්මන්ට් සර්වන්ට් එකෙක්ට 55 ඉයර්ස් එකෙන් රිටයර්මන්ට්ස් එක්ස්ටෙන්ඩ් වෙනවා 60 ඉයර්ස් එකේ. අපේ ඇමතිලා ඔක්කොම 60 වුණව රිටයර්ඩ් වෙච්ච පස්සේ තමයි පාලනයට එන්නේ. වාහනේට ඩිප්‍රීෂියේෂන් ඉවරන පස්සේ මේ වාහන පාවිච්චි කරන්න බෑ කියලා කන්ඩම් කරා පස්සේ තමයි වාහන දුවන්නේ. රජයේ සර්වේ එකකට 60 න් පස්සේ බෑනා කොහමද මේ දේශපාලනේ 75% ඉන්නේ පාර්ලිමේන්තු ඇමතිලා බලන්න කොණ්ඩ සුදු වෙලා ඔක්කොම සුදු වෙලා පයින් යන්නත් බෑ. මේවා අල්ලගෙන යන්න මිස කොහොමද රට දුවන්නේ? ඒ නිසා අපේ රට දුවන්න බැරිම දුවන්නේ. අනිත් රටවල බලන්න ඇමරිකා බලන්න ඔබාමා බලන්න කැනඩා බලන්න. නමුත් ලංකාවේ තියන්නේ නෑ 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 කොණ්ඩ සුදු වෙලා තියන්න ඕන. අපි ඩයි ගහනවා පයින් යන්න බෑ. ඊයේ තත්ත්ව නිසා අපේ ඉකොනොමියෙන් දැන් පයින් යන්න බැරි වෙලා තියෙනවා. අයි මේක ළඟ මේක නම් දකින්නේ නෑ දුර ගමනක්. අද අපේ ඔයා කියන අපේ නැෂනල් පොලිසි එක මොනද මේ ඉන්ටර්නැෂනල් අෆෙයර්ස් කියන අපේ ජාතික ප්‍රතිපත්ති මොනද එඩියුකේෂන් කියන අපේ ජාතික ප්‍රතිපත්ති මොනද ඉස්සරහා මේ රටේ ඔයා දන්නවද චීනා එකෙන් ලෝකල් ඒගලංග කියන්නේ ඒගලන් දහනවා අපි චීනට ඕන සප්ලයි ඉස්සරහා ඒ ප්‍රොඩක්ෂන් එක කරලා හදාගන්න ඉන්දියාවේ. නමුත් අපේ ලංකාව තියෙනවද හාල් හදන්න පිළිවෙලක් තියෙනවද? නැහැ. ආර්ථිකය හරියට හදාගන්න බැරි නම් අනිත් දේවල් සියල්ල විනාශයටපත් වෙනවා. ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටට නැත්තේ නැහැ. එතකොට ජාත්‍යන්තර වශයෙන් අනිත් සියලු දේවල් සම්බන්ධව ප්‍රතිපත්ති නැති බව රංග පැහැදිලි කරලා දුන්නා. සිඩ්නි අන්තිම තප්පරය ඔබට දෙන්න සූදානම්. රංගගෙනුත් මම අහුවේ ප්‍රශ්නමයි අපේ රටේ මේ පක්ෂ දෙකම නැතුව වෙන කණ්ඩායමකට එන්න බැරිද? මේ කණ්ඩායම ඉන්නවා, කතා කරන කණ්ඩායම ඉන්නවා. දැන් හුඟක් වෙලාවට මේ රූපවාහිනී රේඩියෝ පත්තරවල දැක්කහම හුඟක් දෙනෙක් මේ ක්‍රමයේ විවේචනය කරනවා. මේක හරි නැහැ, මේක හරි නැහැ කියලා. හරි නැත්තම් ඒගොල්ලෝ ඒක විවේචනය කරන කට්ටිය ඉදිරිපත් වෙන්න ඕනේ දේශපාලනය කරන්න. ඒ වගේ නිතරම කතා කරන කීප දෙනෙක්ට මම කතා කරන කීප දෙනා දැන් මම කියන්නේ දැන් ඕගොල්ලෝ මේක දේශපාලනය ක්‍රිටිසයිස් කරන ඕගොල්ලෝ දේශපාලන දැනුම තියෙනවා. එන්න පක්ෂ හදාගෙන ඉන්න කට්ටියත් එක්ක ඇවිල්ලා පක්ෂේ බලය ගන්න ඇවිල්ලා මේ හොඳ දෙයක් කරන්න. අපෝනේ අපි දේශපාලනේ තින්නේ අපි කතා කරනවා විතරයි. මම කියන්නේ කතා කරනවා නම් රජවල් වල වැරදි පෙන්නනවා නම් ඒගොල්ලෝ නැස්ති වෙන්න ඕනේ. කණ්ඩායම් හදාගෙන ඇවිල්ලා ආණ්ඩු පෙරලලා බලය අරගෙන කතා කරපු දේවල්
මේක ඔබ දෙදෙනාටත් පොදුයි කියන එක මතක තියාගන්න. ජේසී රංග, සින්නි චන්දසේකර ඔබත් මේ කතා කරලා වැරදි පෙන්නලා දෙනවා. ඔබටත් අයිතියක් තියෙනවා මේ රට වෙනුවෙන් පෙනී සිටින්න, රට හදන්න. මම කියන්නේ හෙට චන්දිරේල පාර්ලිමේන්තුවට ඉන්න කියලා නෙවෙයි, ඒ ජනතාව පෙළගස්වන්න ඔබටත්. ඒක තමයි දැන් කරන්නේ අපි. දවස් වලට දවස්. ඒ දවසට මම සිටිත් කරන්නේ ඒ ජනතාව පෙළගස්වන්න එක. සුපර් වයි වෙනතව කතා කරන්නේ. සූදානම් සිටින්න ඔබව පෙළගස්වන්න මොවුන් දෙපළ සූදානම්. ඒ වගේම බුද්ධියෙන් කල්පනා කරන්න, අවධානයෙන් අවබෝධයෙන් සිටින්න. ආර්ථිකය ඉවරයි කියලා කටපියාගෙන ඉන්න පුළුවන් රටක් නෙවෙයි මේක. මේක අපේ රට, අපි රට ගොඩ ගන්නට සූදානම් විය යුතුයි. සුබ රාත්‍රියක්.